අයිබෝවන් ලංකාදීප ඔන්ලයින් හෙද අරණ තුළින් අද අපි කතා කරන්නේ සෞඛ්‍යමත් ජීවිතයකට ආහාර තෝරාගන්නේ කොහොමද කියලා. මම හිතන්නේ ආහාරය කියලා කියන්නේ අපි හැමෝටම අවශ්‍ය දෙයක්. අපි ගන්න ආහාරයෙන් තමයි අපේ ශරීරය ගොඩනගන්නේ. ඒ වගේම තමයි ශරීරය පවත්වාගෙන යන්න, ඒ වගේම ශරීරයේ රෝගී වෙනවද නිරෝගී වෙනවද කියන එක තීරණය වෙන්නේ අපි ගන්න ආහාර වලින්. ලංකාව ගත්තොත් ලංකාව නෙමෙයි ලෝකෙම ගත්තත් දැන් අපි හැමෝම ලෙඩ වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන දෙයක් තමයි මේ අපි ගන්න ආහාර තෝරා ගැනීමේදී තියෙන වැරදි මත. ඒ හින්දා අපේ අතීතය ගත්තොත් එහෙම අපේ රටේ ගොඩක් ඉතිහාස කතාවලින් සඳහන් කරනවා නිරෝගී පරපුරක් හිටියා කියලා. නමුත් වර්තමානයේ ගත්තොත් එහෙම අපිට නිරෝගී පරපුරක් හොයාගන්න බැරි තරම් මේ පුංචි දරුවගේ හිටන් වැඩිහිටි දක්වා ලෙඩ වෙලා තියෙනවා. නිරෝගී වෙන්න මොනවද හොඳම දේ? දැන් වර්තමානයත් එක්ක අපි සංසන්දනය කළොත් මං හිතන්නේ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක කියන්නේ නගරේද ගමද කියලා නැහැ. අපි වැඩිපුරම ප්‍රධාන ආහාරය කරගෙන තියෙන්නේ මං හිතන්නේ පාන් සහ පාන් පිරි නිෂ්පාදන. මේ පාන් සහ පාන් පිරි හොඳද නැද්ද කියන එක අපි ටිකක් බලමු. අතර පාන් කියන්නේ මේ පාන් නිෂ්පාදන, ඒ කියන්නේ පාන් පිරි නිෂ්පාදනය හදන තිරිඟු වැටවලින් එකක් තමයි. තිරිඟු කියන්නේ අපේ රටේ හැදෙන එකක් නෙමෙයි. අනිත් එක මේ පාන් පිටි හදනකොට මේ තිරිඟු ඇටේ තියෙන නිවුඩ් කුරුට්ට අයින් කරනවා. හැබැයි ආට පිටිවල සහ ඒ කියන්නේ මේ නිවුඩ් අයින් නොකර පිටිත් ලංකාවට එනවා. එතකොට මේ නිවුඩ් අයින් කරපු ඒ කියන්නේ මේ කෙන්දි නැති පිටි, ඒ කියන්නේ කෙන්දි නැති පිටි තමයි පාන් පිටි කියලා කියන්නේ. එතන මේ පාන් පිටි අපි ආහාරයට ගන්නකොට අපේ ශාරීරික උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වගේම තමයි අපේ අවශ්‍ය ආහාර මාර්ග පද්ධතියේ තුල අපිට අවශ්‍ය හිතකර සුද්ධ ජීවීන් ගොඩාක් ඉන්නවා. සාමාන්‍යයෙන් ඒ අපි ගණන් වලින් ගත්තොත් එහෙම කෝටි කෝටියක් කියනවා. ඒක දැන් වර්තමාන පරිශනාත්මක හොයාගෙන තියෙනවා. එතකොට මේ හිතකර සුද්ධ ජීවීන් ඒ කියන්නේ රෝග වලින් අපිව ආරක්ෂා කරලා අපේ නිරෝගීතාවය පවත්වාගෙන යන සහ අහිතකර සුද්ධ ජීවීන් එක්ක සටන් කරන්න පුළුවන් සුද්ධ ජීවීන් තමයි අපේ ආහාර මාර්ග පද්ධතියේ ඉන්නේ. එතකොට මේ සුද්ධ ජීවීන් ටික අපි වර්ධනය කරන්න නම් අපි නිවැරදි ආහාරය දිය යුතුයි. මේ සුද්ධ ජීවීන් ටික වර්ධනය කරන්න හොඳම ආහාරය තමයි තන්තු බවුල නිවුඩ වැඩි ආහාර. එතකොට අපි පාන් පිටි ගන්නවා නම් මොකද වෙන්නේ? මේකේ නිවුඩ නැහැ, තන්තු නැහැ, කුරුට්ට අයින් කරලා තියෙනවා. එතකොට මේ හිතකර සුද්ධ ජීවීන් ටික විනාශ වෙනවා. මෙතන ඒක හැමෝටම තියෙන අත්දැකීමක්. සාමාන්‍යයෙන් අපි දන්නවා අපි හැමෝටම වගේ ගැස්ට්‍රයිටිස් තියෙනවා. කාපුවම බඩ දෙවිල්ල ඇති වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙනම් පාන් ගැස්ට්‍රයිටිස් තියෙනාට පාන් කන්න බෑ. ඇයි මේ වෙන්නේ? හිතකර සුද්ධ ජීවීන් ටික විනාශ කරන්න පුළුවන් මේ පාන් වලින්. ඒ හින්දා පාන් පිටි කියන එක පුළුවන් තරම් අපි ඈත් කරන්න ඕනේ. ඕගොල්ලන්ට පාන් පිටි කෑම වලින් කන්න ඕන නම් හොඳම දේ තමයි ආට පිටි එකතු කරගන්න. එහෙම නැත්නම් සාමාන්‍ය කුල්සිටි වල තියෙනවා ඒ කියන්නේ තන්තු අයින් නොකරගත්ත පිටි ආට පිටි එක තියෙනවා. ඒකෙන් ඕගොල්ලන්ට පුළුවන් පාන් හරි මොන දෙයක් හදාගෙන ගන්න. හැබැයි ඊට වඩා අපි ආරාධනා කරනවා මේ කුරක්කන් එකතු කරගන්න. කුරක්කන් සහ හාල් පිටි කියන එක ගොඩක් පාන් පිටි වෙනුවට අපිට එකතු කරගන්න පුළුවන්. තන්තු බහුලයි, ඒ ආහාරවල නිවුඩ් වැඩි. ඒ වගේම තමයි සුද්ධ පෝෂක, ඒ කියන්නේ විටමින් සහ ඛනිජ ලවණ බහුලයි. එතකොට අපිට අර නිවුඩ් අයින් කරපු පාන් පිටි වෙනුවට කුරක්කම් පිටි, එතකොට කඩල පිටි, එතකොට ගත්තොත් මඤ්ඤොක්ක පිටි, හාල් පිටි වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. සමහර දැන් තියෙනවා කොස් පිටි. මෙන්න මේ වගේ කියන්නේ පාන් පිටි වලින් හදන පිටි වලින් නිෂ්පාදනය කරන ආහාර මේ කියන පිටි වලින් අපිට එකතු කරගන්න පුළුවන් නම් හදාගන්න පුළුවන් නම් ඔය මේ සුද්ධ ජීවීන් ටික වර්ධනය කරලා ලෙඩ ගොඩකින් ආරක්ෂා වෙන්න පුළුවන්. එතකොට මේ බේකර් නිෂ්පාදන පුළුවන් තරම් ඈත් කරගන්න ඕනේ. මොකද හදිස්සියේ හරිය අපිට මේ පාන් පිටි වලින් අපි තුමු පාන් කණ්ඩ ආසාවක් තියෙනවා නම් යෝජනා කරනවා පාන් කණ්ඩ, හැබැයි පොල් කිරි වලින් කිරි හොද්දක් සහ පොල් සම්බෝලයක් එක්ක. එතකොට පොල් කිරි වලින් හදන මේ කිරි හොද්දෙන් සහ පොල් සම්බෝල එකතු එනකොට අර පාන් වල තියෙන නිවුඩ වෙනුවට පොල් හරහා පොල් සම්බෝල හරහා තන්තු ටික වගේම අර උෂ්ණත්වය අඩු කරනවා. පාන් පිටි වලින් එන උෂ්ණත්වය අඩු කරන පොල් කිරි වලින් කිරි හොද්දෙන්. ඒ හින්දා
කණ්ඩම ඕන්නම් යෝජනා කරනව හැම කරන්න පුළුවන් තරම් පාම් පිටිවලින් ඈත් වෙන්න. ඒක පාම් පිටි විතරක් නෙමෙයි බේකර් නිෂ්පාදනය ගත්තොත් හැම එකකින්ම පුළුවන් තරම් ඈත් වෙන්න. මොකද ඔගොල්ලෝ එක අත්දැකීමෙන් කියන කරලා බලන්න මේ පිටිවලින් ඈත් වෙන්න පුළුවන් නම් ලෙඩ ගොඩකින් අපිට ඈත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව දෙයක් මම කියන්න ඕනේ, අපි හරි බයක් තියෙන මේ පොල් කිරිවලට සහ පොල් වලට පොල් තෙල් වලට. මේ පොල් තෙල් නිවැරදිව තෝරා ගන්නවා නම් අපිට නිවැරදි පොල් තෙල් හොයා ගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක ලෙඩ ගොඩකට හොඳයි. දැන් ඉතිහාසයේ අපේ ලංකාවේ ගත්තොත් පරීක්ෂණයක් කරලා තියෙනවා ගයානාවල. ඒ කාලෙදී ලංකාවේ පොල් පරිපෝෂණය ගත්තොත් සාමාන්‍ය එක්කෙනෙක් වසරකට 120ක් පොල් කන කාලේ අපේ රටේ හදවත් රෝග තිබිලා නැහැ. හැබැයි ඊට පස්සේ ඒක වර්ධන අඩු වෙලා තියෙනවා, ඒක 80කට 90කට වගේ. එතකොට තමයි හදවත් රෝග වැඩි වෙන්න අරන් තියෙන්නේ. කියන්නේ ගොඩක් බය තියෙනවා මේ පොල් තෙල් හින්දා කොලෙස්ටරෝල් ඇති වෙනවා, පොල් හින්දා කොලෙස්ටරෝල් ඇති වෙනවා කියලා. හැම එකක් නැහැ. හැබැයි හොඳ පොල් හොයාගෙන පොල් තෙල් හොඳ පොල් තෙල් හොයාගන්න පුළුවන් නම් අතර කොලෙස්ටරෝල් වලටම හොඳයි. ඒක පරීක්ෂණාත්මකව පෙන්වලා දීලා තියෙනවා කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාවක්, හදවත් රෝග සුව කිරීමේ හැකියාවක් මේ පිරිසිදු පොල් තෙල් වල තියෙනවා කියලා. හින්දා අපිට පොල් තෙල් වශයෙන් දැන් ගොඩක් වෙළඳපොළදී හොඳේම හොයාගන්න අමාරුයි. නමුත් පුළුවන් තරම් හිඳගත්ත තෙල් හොයාගන්න පුළුවන් නම් හරි, පිරිසිදු පොල් තෙල් හොයාගන්න පුළුවන් නම් ඒක පුළුවන් තරම් ආහාරට ගන්න. එළවලු තෙල් හොඳ නැහැ, ඒ වගේම පාම් තෙල් හොඳ නැහැ. මේ දේවල් වලින් ඈත් වෙන්න. ඒ වගේම තව දෙයක් තමයි අපිට, මම හිතන්නේ අපේ රටේ ගොඩාක් මී ගස් තියෙනවා. මේ මී ඇට වලින් තෙල් හදන්න පුළුවන්. ඉතිහාසයේ අපි මී තෙල් කාපු කට්ටිය, මේ මී තෙල් කියන එකත් ගොඩාක් හොඳයි ලෙඩ ගොඩකට. ඉතින් මේ මී තෙල් එකතු කරගෙන අපිට ආහාර ව්‍යංජන හදාගන්න පුළුවන් නම් ඒකත් ලෙඩවලට හොඳයි. ඒ කියන්නේ පොල් තෙල් වලට ආදේශකයක් විදිහට අපිට ඒක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තල තෙල් කියන එකත් මම හිතන්නේ ගොඩාක් හින්දු ජාතිකයන් අතර තල තෙල් භාවිත වෙනවා. මම හිතන්නේ ලංකාවේ මේ පරීක්ෂණයක් ඊත් කරලා තිබුණා, විශේෂයෙන්ම මේ බෝ නොවන වසංගත රෝග හා සම්බන්ධව. අපේ ජාතීන් අතර ගත්තොත් එහෙම දෙමළ සිංහල මුස්ලිම් අය ගත්තොත් අඩුම රෝග තියෙන්නේ දෙමළ ජාති අයට කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආහාර රටාව හරි වෙනස්, තන්තු බහුල. එසේ මේ තල තෙල් වගේ දේවල් එකතු වෙන, උඳු වගේ එකතු වෙන ආහාර රටාවක් තියෙන්නේ. ඉතින් මේ තල තෙල් කියන එක එකතු කරගන්න පුළුවන් නම් ආහාරයකට ගොඩක්ම හොඳයි. ඒ වගේම තමයි මේ පොල් හදනකොට අනිවාර්යෙන් පොල් බ්ලෙන්ඩර් කරන්න එපා. පොල් කිරි හදනකොට පොල් බ්ලෙන්ඩර් කරන්න එපා. පුළුවන් තරම් අතේ මිර කළා ගන්න. අනිත් එක අපිට සාමාන්‍ය පොල් කල් තබා ගන්න පුළුවන් සාමාන්‍ය ශීතකරණ එක. ඒ හින්දා පුළුවන් තරම් පිටි කිරි වලින්, කියන්නේ පොල් කිරි පිටි කිරි තියෙනවා, ඒවෙන් ඈත් වෙලා පොල් එකතු කරගන්න. මොකද පොල් කියන්නේ ගොඩක් තන්තු තියෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අතේ මිරි කරනකොට සහ පොල් බ්ලෙන්ඩර් කරනකොට අර තන්තු ටික වෙනස් වෙනවා. එතකොට ඒ හරහින් සුදුර ජීවීන් ටික විනාශ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් සමහර අය කොලෙස්ටරෝල් ඇති වෙන්න පුළුවන්. මොකද අපි පොඩි පරීක්ෂණයක් කළා, විශේෂයෙන්ම කැඳ හදනකොට ගොඩක් අය පොල් බ්ලෙන්ඩර් කරලා ගන්න ගත්තා. එතකොට පොල් බ්ලෙන්ඩර් කරලා කැඳ හදනකොට අපි කැඳ වට්ටුරු පහක් දීලා තිබුණා. එතෙන්දී අපි දැකපු දේ තමයි බ්ලෙන්ඩර් කරලා කැඳ හදන අයගේ කොලෙස්ටරෝල් ඇති වෙලා තිබුණා. හැබැයි පොල් බ්ලෙන්ඩර් නොකර අතේ මිරි කරලා ගත්ත අයගේ කොලෙස්ටරෝල් ඇති වෙලා තිබ්බේ නැහැ. ඒ හින්දා පොල් තෙල් හදනකොට, පොල් කිරි හදනකොට අනිවාර්යෙන් අතේ මිර කළා ගන්න ඕනේ. එතකොට මේ වගේ ආහාර තමයි අපි දැන සඳහන් කරන්නේ. විශේෂයෙන්ම තව එකක් තමයි අපි පුළුවන් තරම් ධාන්‍ය වර්ග, විශේෂයෙන්ම ප්‍රෝටීන් අවශ්‍යතාවයට අපි ගන්න ගොඩක් මාංශමය ආහාර. අපි පුළුවන් තරම් මේ මාංශමය ආහාර වෙනුවට ශාක ප්‍රෝටීන් ගන්න පුළුවන් නම්, විශේෂයෙන්ම දැන් උඳු සහ මුං ඇට කියන එක අපි ජනප්‍රිය විය යුතු දෙයක්, ජනප්‍රිය කර යුතු දෙයක්. මොකද සාමාන්‍යයෙන් බිත්තර උඳු සහ මුං ගත්තොත් එහෙම, ඒක ඇමරිකාවේ කර පරීක්ෂණයක් තියෙනවා. මේක සාමාන්‍ය ග්‍රෑම් 100ක උඳු සහ බිත්තර සහ මුං ඇට ග්‍රෑම් 100ක තියෙන ප්‍රෝටීන ප්‍රමාණය වැඩිම තියෙන උඳුවල. ඊට පස්සේ තියෙන මුං ඇටවල, බිත්තරවල තියෙන්නේ හරි අඩුවෙන්. ඒ හින්දා පුළුවන් තරම් මුං ඇට සහ උඳු කියන එක ආහාර ගන්න පුළුවන් නම් මම හිතන්නේ ප්‍රෝටීන අවස්ථාවයක් වැඩි කර ගන්න පුළුවන්. අනිත් එක තමයි කොස් ඇට. කොස් ඇට කියන එක හරිම මේ ගන්න කැමති නැහැ. නමුත් කොස් ඇට කියලා කියන්නේ පුළුවන් තරම් ආහාරවල කොස් ඇට එකතු කර ගන්න. මේ ව්‍යංජනයක් හදනකොට කොස් ඇට එකතු කර ගන්න කැල්සියම් ගොඩක් තියෙන ලෙඩ ගොඩකට මේ කොස් ඇට, ඒ කියන්නේ අහකට යන කොස් ඇටේ ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ආහාරවලට අපිට එකතු වෙන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ඒ හින්දා පුළුවන් තරම් ආරාධනා කරන්නේ
පාම් පිරිවලින් ඇත්තෙන්ද පාම් පිරි වෙනුවට වෙන විකල්ප හොයාගන්න. මොකද ගොඩ දැන් ලංකාවේ විශේෂයෙන්ම නගරේ ගත්තොත් එහෙම පාන් තමයි ගන්නෙ. නමුත් ඊට වඩා විකල්ප හොයාගන්න අඩුම ගාන කැඳ එකක් හරි හදාගන්න පුළුවන් නම් තන්තු තියෙන ආහාරවලින් ඒක ගොඩක් හොඳයි. ඒ වගේ දේවල් වලට පුළුවන් තරම් නැඹුරු වෙන්න ඒ හරහා අපිට පුළුවන් නිවැරදි ආහාරය තෝරාගන්න. තෙරුවන් සරණයි.